Sithula Radio. Sithula Sandeva Kila Pratana Karana Sithula Ahana Sithula Balana Hamotama. Only thing up calling Kiwa Wagema on Ada Piava, Stafford Sri Lankan School Legate, it is Methana Vishesha Deak Sidhavena, the Davasi, Api Gila Balamu, Mokanta Methaname, Sidhavena Vishesha De Kila. Enang Api Tekatuena, Ape may Vishesha Vade Mokat the Kila Balan, Enang Api Gila Balam. Oh, api kalin katha kara wage monne thing api aawa Stafford Sri Lankan school ekata ithin aawilla methana vishesha deyak siddha wenawa vedika natyayak ranga dakwanna thamai sudanam vela thiyenne pepper nibila machina kiyana vedika natyaya ithin eke puhunuwim katiyutu athure siddha wen athurathuredi mata hambuna kenekwa me rukshan karunaratna ithin me paasale මේ නාට්‍ය සංවිධානය කළ ප්‍රධාන සංවිධායකවරයෙක් වශයෙන් තමයි ඔබ කටයුතු කරන්න ක්ෂාන ආදරේ සාදරයෙන් සිතුලට පිළිගන්නවා අයිබෝන් කියලා. ඉතින් රුක්ෂාන් අපිට කියන්න බලන්න ඇයි මේ වගේ නාට්‍යයක් ගන්න දක්වන්න මේ ළමයිව තෝරගෙන ළමුන තෝරගෙන ඇයි මේ දෙයක් සංවිධානය කරන්නේ? ප්‍රථම වශයෙන් මම සිතුල රේඩියෝ ආයතනයට ස්තුතිවන්ත වෙනවා මේක කව කිරීම සම්බන්ධයෙන්. දෙවනුව මේක තමයි ඉස්සල්ලාම රඟ දක්වන නාට්‍ය සිංහලෙන් ශ්‍රී ලංකන් ස්ටේජ් ඩ්‍රාමා ෂෝ එක ෆස්ට් ටයිම්. කලින් නම් රඟ දක්වලා තියෙනවා ගොඩක් ඉංග්‍රීෂ් ස්ටේජ් ඩ්‍රාමාස්. ඇත්තටම මේක මේ කන්සෙප්ට් එක ගෙනාවේ රොෂාන් බාලසූරිය සහ රුවන් දනන්සූරිය මැදිතුමා. ඇත්තටම මේක ඩිරෙක්ට් කරන්නේ පැතුම් දනන්සූරිය රුවන් දනන්සූරිය මහතාගේ පුත්‍ර රත්නය. ඉතින් ඇත්තටම මේ ෂෝ එක තියෙන්නේ 7th and 8th, ඒ කියන්නේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා සවස 7 සිට 8:30 දක්වා. ඉන් පසුව 9 ඉඳන් පැයක් තියෙනවා පැදුරු සාජ්‍යය. ඉතින් අපිට ආරාධනා කිරීම ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි කැමති දැනගන්න ඉතින් මේකට ප්‍රවේශ පත්‍ර ඇත්තනම ප්‍රවේශ පත්‍ර ලබා ගත යුත්තේ ස්කූල් ඔෆිස් එකෙන්. කන්ටැක්ට් නම්බර්ස් දෙකක් දාලා තියෙනවා, එකෙනෙක් දර්ශන, අනිත් එක්කෙනා සම්පත්. ඉතින් ඒ දෙන්නගෙන් තමයි අපේ ස්කූල් එකේ ස්ටාෆ් එක, සම්පත් කියන්නේ අපේ වයිස් ප්‍රින්සිපල්, දර්ශන කියන්නේ අපේ එයා තමයි PTA හෙඩ්. ඉතින් ඒ දෙන්නගෙන් තමයි අපිට ටිකට්ස් රිසර්ව් කරන්න පුළුවන්. ඇත්තටම දැන් අපිට තියෙන තව 2 weeks තමයි තියෙන්නේ මේ ෂෝ එකට. මම හිතනවා ගොඩක් ප්‍රේක්ෂකයෝ එයි කියලා මේ ශ්‍රී ලංකන් සිංහල නාට්‍ය නරඹන්න. ඔව්, මම හිතන්නේ පළවෙනි වතාවට අපේ මේ ළමයි දරුවන් ඔව් සිංහලෙන් කරන නාට්‍ය. ඉංග්‍රීසි භාෂාව හසුරනවා හොඳට මේ පාසලේ දරුවන්. ඒක තමයි සිංහලත් ඒ වගේම හසුරනවා කියලා අපිට බලා ගන්න පුළුවන් එදාට නේද? අනිවාර්යයෙන්. මොකද මෙහි ගොඩක් මෙහි ඉගෙන ගන්න ළමයි born and brought up children කටාවල. ඉතින් එහෙම ළමයිට එහෙම සිංහලෙන් නාට්‍යයක් කරනවා කියන්නේ ඒක ලේසිර පාසු වැඩක් නෙමෙයි. ඉතින් ඇත්තටම අපි ඒ කරන ඩිරෙක්ටර්ස්ලාට අපි ස්තුතිවන්ත වෙනවා, තැන්ක් කරන්න වෙනවා. ඔව්, අපි කතා කරපොදු බලන්න අනිවාර්යෙන් අපිට දැනගන්න දැකගන්න ආසයි කවුද මේක අධ්‍යක්ෂණය කරන්න කියලා. අපි එහෙනම් කතා කරලා බලමු. ඔව් රුක්ෂා, කතා කරන්න. ඔව්, මේ නාට්‍ය ඩිරෙක්ට් කරන්නේ පැතුම් දනන්සූරිය. එයා තමයි ඩ්‍රාමා ඩිරෙක්ටර් වශයෙන් කටයුතු කරන්නේ. ඔහු තමයි මිස රුවන් දනන්සූරියගේ බාලම පුතා. මම එයාට ආරාධනය කරනවා මේ ඩිස්කෂන් එකට. ඔව් හතු, ආයි ගෝවන් කියලා පිළිගන්නවා සිතුලට. ආයි සමාදි. ඉතින් හතු, ඔව්, කොහොමද මේ දැවැන්ත නාට්‍ය වේදිකා රඟ දක්වන්න ඔබට හිතුනේ? ඇයි මේ වගේ කන්සෙප්ට් එකක් ඔබට, කියන්නේ අපි සාකච්ඡා මට්ටමින් පැවතුනා, ඉතින් මේ වගේ දෙයක් ළමුන් එක්ක කරන්න, මේ වගේ නාට්‍යයක් කරන්න? ඔව්, මේ වෙලාව මුලින්ම ආදරේ මතක් කරන ඕනේ මේ පාසලේ ගරු සභාපතිතුමා රොෂාන් බාලසූරිය මැතිතුමා. එතුමාගේ සංකල්පයක් මත සංවිධාය මණ්ඩලයේ පැවසුව වගේ මගේ පියාණන්ට කියලා තිබුණා මේ වගේ නාට්‍යයක් කරන්න ආසාවක් තියෙනවා. කියන්නේ මොකද මේ වගේ රටවල විශේෂයෙන් නැටුම් සංගීතය වගේ දේවල් ගොඩක් තියෙනවා. නමුත් නාට්‍යයක් කරන්නේ සම්පූර්ණ වේදිකා නාට්‍යයක්.
ඉතින් එතුමාට ආශාවක් තිබුණා මේ පාසලේ දරුවන්ගෙන් සම්පූර්ණ වේදිකා නාට්‍ය වේදිකාවට ගේන්න. ඉතින් ඒ සංකල්පය මත පියාණත් එක්ක අපි මගේ පියාත් එක්ක සාකච්ඡා කරලා මට බාර දුන්න මේ බාරදීව කාර්යභාරය මට කරලා දෙන්න කියලා රොෂාන් බාලසිරි මැතිතුමා පැවසුවා. ඉතින් ඒකත් එක්කම මම පියාත් එක්ක සාකච්ඡා කරලා මේ ළමයින්ට ගැළපෙන සා මොකද එතුමා විශේෂයෙන් මතක් කරා සිංහල භාෂාව. සිංහල ගැමි භාෂාව භාවිතා වෙන වේදිකා නාට්‍ය මොකද ලංකාව විවිධාකාර වේදිකා නාට්‍ය තියෙනවා තාත්තික නාට්‍ය ශාරීරික නාට්‍ය නමුත් සිංහල භාෂාව ගැමි භාෂාව තියෙන නාට්‍යයක් තිබුණොත් ගොඩක් හොඳයි පැතුම් කියලා. ඉතින් මම පියාත් එක්ක සාකච්ඡා කරලා ලංකාවේ දැන්ට තියෙන ප්‍රවීණක වසර මම කියන්නේ වසර 40කටත් වඩා පැරණි කාලගෝල වේදිකා නාට්‍ය මේ දරුවන් වෙනුවෙන් මේ වේදිකාවට ගේන්න අපි තීරණය කරා. මම හිතන්නේ කාලගෝල වේදිකා නාට්‍ය අපි කුඩා කලව දැක්කට පස්සේ මට ඇත්තටම අපේ මනසෙත් නැහැ. මේ රටවල් වල ඉන්න අයත් ඇත්තටම ඒක ගැන ලොකුවට මම හිතන්නේ දැකලා නැතුව ඇති. ඇත්ත වශයෙන්ම මේ ගැන පොඩක් කියන්න ඕන මොකද මේ නාට්‍ය පටන් ගන්නකොට මම ඔඩිෂන් දවස් 3ක් ඇවිල්ලා මේ පාසලේ ළමයි 50කට ආසන්න ප්‍රමාණයක් ආවා. මට ඕනලා තිබ්බේ අපේ ක්‍රූව් එකට 16 දිනක් වගේ ප්‍රමාණයක්. ලේසි වුණේ සමහර ළමයි ඇවිල්ලා නැවතුණු ළමයි ඉන්න මොකද මේකේ තියෙන බෑරුම් කමත මොකද මේකේ සංගීතය ගායනය එතකොට රංගනය හැමදේම මාර බැරෑරුම්. ඉතින් සාමාන්‍යයෙන් දරුවෙක්ට දරා ගන්න බෑ. වචන හැසිරීම මොකද මේකේ ඩයලොග් විශේෂයෙන් කියනවා මේ ශෛලිගත නාට්‍ය වල ඩයලොග්ස් කියන්නේ රිද්මේකට. මම හිතන්නේ නාඩගම් සංස්කෘතියට අදාළවද ඔව් මේ නාට්‍ය සම්ප්‍රදායයි කියන්නේ නාඩගම් මොකද ශෛලිගත නාට්‍ය දෙකකට කැතුනවා නෘත්‍ය සහ නාඩගම්. මේ නාට්‍ය සම්ප්‍රදායය නාඩගම් සම්ප්‍රදායේ මේ නාට්‍ය ගැන කිව්වොත් මම පොඩි හැඳින්වීමක් කරන්න මේ නාට්‍යයේ මුල් ගුරා වෙන්නේ බලපිටි අම්පේ චාල්සිල්ලා ගුණසිංහ ගුරුන්නාන්සේ. එතුමා තමයි මහාචාර්ය එදිරිවිර සරච්චන්ද්‍රන්ගේ මනමේ නාට්‍යයේ මුල් ගුරා. ඒ කියන්නේ සරච්චන්ද්‍ර මහත්තයාට මනමේ නාට්‍ය නිෂ්පාදනය කරන්න ගුරුවරුකම් කරේ චාල්සිල්ලා ගුණසිංහ ගුරුන්නාන්සේ. එතුමාගේ පිටපතකින් තමයි නව නිෂ්පාදනයක් වශයෙන් 1975 එතුමාගේ පුතා කලාශූරි පුන්නසේන ගුණසිංහයා. පුන්නසේන ගුණසිංහ නව නිෂ්පාදනයක් වශයෙන් ලංකාවේ මේ නාට්‍ය වේදිකාවට ගෙනාවා. ඉතින් එම නාට්‍ය අවුරුදු 25 ඩික්විටියාගේ චරිතයට පණ දුන්නේ මගේ පියා අන රුවන් දනන්සූරිය මැතිතුමා. ඉතින් ඒකත් මේ ළමයින්ට මේ පාසලේ ළමයින්ට සුවිශේෂ අවස්ථාවක් වෙනවා. එතුමා ඉස්සරහා මෙම නාට්‍ය රඟ දැක්වීම පිළිබඳව. ඉතින් මෙම නාට්‍ය ගැන කවුවොත් අපි මේ නාට්‍ය කරන්නේ සංවිධායක මණ්ඩලෙ කිව්වා වගේ චාල්සිල්ලා ගුණසිංහ ගුරුන්නාන්සේටත් සහ කලාශූරිය පුන්නසේන ගුණසිංහ මැතිතුමාටත් උපහාරයක් වේවා කියලා ඒ හදවතේ තියෙන ප්‍රාර්ථනාවෙන් තමයි මේ නාට්‍ය වේදිකාවට ගේන්නේ අපි. ඔව් අපිට ඉදිරියේදී සෑහෙන දේවල් තියෙනවා ඔබත් එක්ක බෙදා හදා ගන්න කතා බහ කරන්න. මම හිතන්නේ තව මේ සඳහා කණ්ඩායමක් ලංකාවෙන් පැමිණෙන්න නියමයි. අනිවාර්යෙන් ගැන කියනවා ඊට කලින් පොඩ්ඩක් කියන්න ඕනේ මේ වේදිකා නාට්‍යයේ මට මෙතෙන්ට ගේන අද අපි දැන් මේ වෙනකොට මාසයකට ආසන කාලයක් මොකද ඒ ගැන කියන විශේෂය මට තිබ්බ මාසය සති දෙකයි. සාමාන්‍ය ප්‍රොෆෙෂනල් මට්ටමින් කරත් අපි මාස හතරක් මේ ශෛලිගත නාට්‍ය ගෝණය කරා. නමුත් මේ ළමයි වේදිකාවක් ගැන දන්නේ නැහැ, ලයිටින් ගැන දන්නේ නැහැ, සවුන්ඩ්ස් ගැන දන්නේ නැහැ, ඒ කිසිම දන්නේ නැහැ. නමුත් මට රත්තරන් ළමයි 16 දෙනෙක් හම් වුණා. මම තාමත් සතුට වෙනවා. මට ඒ ළමයි රත්තරන්ගේ මම පණ ඇරලා ඒ ළමයට ආදරේ. මම කියන දේ මගෙන් බැනුම් අහලා තිනවා. නමුත් ඒකේ ප්‍රතිඵලය අද හැමෝම දකිනවා. මොකද අපිට දැන් යන්න බලම් පුහුණුවෙන් බලන්න. එතෙන්ද ගියාම ඕගොල්ලන්ට බලපුවා ඕගොල්ලන්ගේ දැසීම මේ ළමංගේ දක්ෂතාවය. ඉතින් ඒක වචන වලින් මට නිම කියලා නිම කරන්න බෑ. ඉතින් මේ පාසලේ සංවිධානය අධ්‍යක්ෂ මණ්ඩලයට සභාපතිතුමාටත් ඒකට පාසලේ ගුරුවරුන්ට විශේෂ මතක් කරන දර්ශන සර් ඒ සර් තමයි මේක සම්පූර්ණ කෝඩිනේට් කරන්නේ. ඉතින් ඒ සර් සහ සීලුම ප්‍රින්සිපල් උප විදුහල්පතිතුමා සීලුම දේ ගුරු මණ්ඩලය අපි ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේ මේම නාට්‍ය සඳහා දැන්ට මේ වෙනකොට කටාරාජිර පැමිණ සිටිනවා. සංගීත මෙහෙවන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රවර්ධන අංශයේ කටයුතු සේවය කරන වජිර ප්‍රේමතිලක මහතා. ඒ වගේම මද්දල් වාදිනේ පවිත්‍ර ශක්ති දන්සූරිය ඔස්ට්‍රේලියා රාජ්‍යයේ මගේ සහෝදරයා දැන්ට ඉගෙනුම් අරන් වැඩ කරන. නමුත් මගේ ඉල්ලීම් පරිදි ඔහු මේ ඉඳන් ආවා මේ වැඩේට මාසේ කාලයක්. ඒ වගේම මද්දල් වාදිනේ මාත් මද්දල් වාදින මේකට සහයෝගිනවා. බටනලා වාදිනෙන් දිනංජන මදුසංක සර් පිනා වාදිනෙන් තිස්ස ජයවර්ධන ලංකාවේ සිට පැමිණෙනවා. ඒ වගේ මේ දරුවන්ට වේශ නිරූපණය මේ ළමයි තවත් ලස්සන කරවන්න
ස්වර්ණහානි මේ මාධ්‍ය ආයතනයේ ප්‍රධානම වේශ නිරූපණ ශිල්පියා වශයෙන් අවුරුදු 10ක් කටයුතු කරපු ගාමිණි කොස්තා මහතාද මේම වර්සරාන් සදා සහභාගී වෙනවා. ඒ නිසා ලයිටින් ආලෝකකරණය කරන්න අපේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික වන රුක්ෂාන් මහතුමා, ඒ වගේම මේම නාට්‍ය සඳහා, මොකද මේ නාට්‍ය අපි විශේෂයෙන් කියන්නේ මේ නාට්‍ය සාමාන්‍ය අපි වේදිකාව ඇතුළත තමයි කරන්නේ. නමුත් අපිට තියෙන මේ රටේ තියෙන මේවත් එක්ක අපිට පාසලේම අවුට්ඩෝ, ඒ කියන්නේ එලිමාන් වේදිකාවේ ස්ටේජ් එක තමයි අපිට මේක වේදිකා ගත කරන්න. ඉතින් අපිට මේකට සවුන්ඩ් අවශ්‍ය වෙනවා. අපි ඇතුළේ කරනවා නම් සවුන්ඩ් නැතුව කරන්න. ඉතින් මේ සවුන්ඩ් වලට අපිට අරුණ දීකෝස්තා මහතා උපරිම සහයෝගය ලබා දෙනවා. අපි ඒ සීළු දෙනාගේම සහයෝගයත් එක්ක ඒ දරුවන්ගේ දෙමාපිය විශේෂ මතක් කරන දරුවන්ගේ දෙමාපිය හැමදාම පූර්ණිම වලට යනවා. අපි මේ දරුවන්ගේ දෙමාපියන් ආදරෙන් මතක් කරනවා. මේ සීළු දෙනාගේ සහයෝගයත් එක්ක මේ කලා කර්තව්‍ය අන්තිමට නොවැම්බර් 7 8 වේදිකාවලට එන්න ලෑස්ති. ඔව්. ඉතින් හැමෝටම අපි ආරාධනා කරනවා එන්න මේ දැවැන්ත නාට්‍ය බලන්න. මේ දරුවන්ගේ දක්ෂතා, මොකද මේ රටේ මේ බුක්ෂාන් කිව්වා වගේම අර මේ දරුවන් සිංහල භාෂාව කතා කරනවා බොහොම අඩුයි. ඉතින් මේ නාට්‍යයේදී ඇත්තටම මේ දරුවන් මේ පුහුණු වීම කටයුතු ලබලා සමාජ පොඩි වෙලාවක් සිංහල භාෂාව ගැන පොඩ්ඩක් කතා කරන්න මතක් කරන්න ඕනේ. මේ ළමයි එනකොට සිංහල කතා කරන්න බැ, කතා කරනවා හරීම අඩුවෙන්. නමුත් මම ඉංග්‍රීසි වලින් ස්ක්‍රිප්ට් දුන්නේ, සිංහලෙමයි පිටපත් දුන්නේ. ඒ ළමයි අකුරින් කියවලා මේ මාසෙට සම්පූර්ණ නාට්‍ය දැන් මම සකසලා ඉවරයි. මට හෙට උනත් වේදිකාවට ගේන්න පුළුවන් මේ නාට්‍ය. එහෙනම් ඉතින් අපි පොඩ්ඩක් ගිහිල්ලා පුහුණුවීම් කරනවා. අපි එතෙන්ද කියලා බලමු. එහෙනම් ගිහිල්ලා බලමු. හරි. අපි එහෙනම් ගිහිල්ලා බලලා එනකම් එහෙනම් අපි ඒ පැත්තට ගිහිල්ලා. හරි. ඉතින් කලින් කිව්වා වගේම ඔන්න අපි ආවා කට්ටිය රියර්සල් කරන තැනට. සිතුල අපි ආවා. ඉතින් ඔන්න අපි බලමු අපි මේ දරුවෝ ටික කොහොමද මේ නාට්‍යයට සූදානම් වෙන්නේ කියලා, පෙර සූදානම කොහොමද කියලා. ඉතින් පේනව නේද පෙර සූදානමයි ලේසි පාසු වෙන්නේ නැහැ. ඇත්තටම ලස්සනයි. ඔබටත් බලන්න පුළුවන් නොවැම්බර් මාසේ 7 වෙනිදා සහ 8 වෙනිදා ඔන්න ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකන් ස්කූල් එකේදී තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු මේගොල්ලෝ මොනවද කරන්නේ කියලා, කොහොමද මේගොල්ලෝ පුහුණු වීම් කටයුතු සිදු කරන්නේ කියලා. අපි ගිහින් කේක කලාව යනු අපේ ජීවිතය අපි එක පවුල. සිතුල රේඩියෝ දැන්ම පිවිසෙන්න අපගේ නිල Facebook පිටුවට. සුන්දර රස ආස්වාදයක ලාංකීය සන්නාමය ඔබේ හදවතේ ආදරණීය නවාතැන. Let's go. This is your radio. Your station. Sithula Radio. www.sithularadio.com. Sithula.